අයිබෝර්ඩ් කියලා ඔන්නදත් පිළිගන්නවා සිරු දෙනවා මගේ YouTube channel එකට. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න ගොඩ කාලයකට පස්සේකට හේතුව තමයි අපේ රටේ පවතින ගෑස් අර්බුදය. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඉතමත් පහසුවෙන්ම වැව් මාළුවේ grill කරගන්න ආකාරයයි. අපිට මේක trip එකක් ගිය වෙලාවක වුණත් ඉතමත් පහසුවෙන් කරගන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි වැඩි කතා බහ නැතුව ගිහින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මෙතන මම අරගෙන තියෙනවා වැව් මාළුවෙක්. ඊට පස්සේ අලපිටි වගේ කපාගෙන වතුර දාලා තිනවා. ලුණු පිටි ස්වල්පයක්, දෙහි පිටි ස්වල්පයක්, මිරිස් කුඩු සහ අවසාන වශයෙන් ලුණු කුඩු ස්වල්පයක්. ඊට පස්සේ සුද්ධ කරගත්ත මාළුවගේ මම මේ ආකාරයට පොඩ්ඩක් පිහියෙන් කපා ගන්නවා. මේ විදිහට කපා ගත්තාම අපි ලුණු කුඩු මිරිස් කුඩු එහෙම දාලා මාළුව පොඩ්ඩක් සීසන් කරගන්නකොට ඇතුළට හොඳට කාව දිනවා. ඒක තමයි අපි මේ විදිහට ලස්සනට කපා ගන්නේ. ඊට පස්සේ මං මාළුවගේ මෙන්න මේ විදිහට දෙහි ටිකක් ගා ගන්නවා. දෙහි ගා ගත්තාම සාමාන්‍යයෙන් අර මෑකඩ වගේ ඇනික ගන්න කොටක් නැති වෙන වර්ගයට දෙහි භාවිත කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම ලුණු කුඩු ස්වල්පයකුත් අරගෙන මේ විදිහට මාළුවගේ හොඳින් තවර ගන්නවා. ඊට පස්සේ මම මිරිස් කුඩුත් මේ විදිහට හොඳින් තවර ගන්නවා. අපිට අවශ්‍ය නම් මේ සඳහා ගම්බිරිස් කුඩුනත් භාවිත කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී භාවිත කරන්නේ මිරිස් කුඩු. එතකොට මේ ආකාරයට මම මාළුවගේ බඩ ඇතුල් පැත්තෙත් හොඳින් තවර ගන්නවා. හොඳයි දැන් ඊට පස්සේ මම මේ විදිහට තැටියට හොඳට පොල් තෙල් ටිකක් දා ගන්නවා. එහෙම නැත්නම් මාළුවා තදින් ඇලෙන බලනවා. ඊට පස්සේ මම මාළුවා තැටියෙන් දාලා grill කර ගන්නවා. මෙතනදී මම ටෝනර් එකක් භාවිත කරනවා. ඒතර ටෝනර් එක භාවිත කරපුවාම අපිට පහසෙන්ම අත පිච්චෙන්නේ නැතුව මාළුවා අල්ලලා එහෙට මෙහෙට හරව ගන්න හැකියාවක් ලැබෙනවා. දැන් ඊට පස්සේ මම ටෝනර් භාවිත කරලා මාළුවා අනිත් පැත්ත හරව ගන්නවා. එතකොට අපිට පහසෙම මාළුවා හරව ගැනීමේ හැකියාවක් ලැබෙනවා. දැන් ඊට පස්සේ කපාගත්ත අලපිටි ටිකත් මම මේ විදිහට තැටි පැත්තකින් තියාගෙන grill කර ගන්නවා. මාළුවා grill වෙන අතරේ මම නැවතත් පොල් තෙල් ස්වල්පයකුත් එකතු කරගන්නවා මෙන්න මේ ආකාරයට. ඔන්න එහෙනම් අපි වැව් මාළුවා grill කරගෙන අවසానයි. ඉතින් මේක රසවත් ආහාරයක්. ඕගොල්ලොත් මේක හදන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මම නැවතත් මේ වගේම රසවත් වීඩියෝකින් ඔගොල්ලෝ හමුවට පැමිණෙන්න. මෙතකන් සිළු දෙනාටම සුබ දවසක්.